Dear friends, adama ogolanta ugannanne yanne kriya pada gana podi punchi avabodayak. Api issellama kriya pada 10 15 ak igena gammu kohomada mewa bawitha karanne kiyala. First of all, we'll have to study some verbs. Right. Api issellama den api den kanawa, bonawa, nanawa, yanawa. ඒ ආදිවාසීන් කියන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. ඒතර ක්‍රියාපද ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. දැන් කනවා නම් අපි කනවා. ඊට පස්සේ කෑවා. කාලා තියෙනවා. අපි ක්‍රියාපදයක් ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදනවා. අපි දැන් උදාහරණයක් ගත්තොත් අර කිව්ව වාගෙම කනවා කියලා කනවා. ඒතර ඊට පස්සේ කාලා ඊට පස්සේ කෑවා කියන්නත් තියෙන්න එපා. කෑවා. ඊට පස්සේ කාලා තියෙනවා. ඒතර කනවා කෑවා කාලා තියෙනවා. නානවා නෑවා නාලා තියෙනවා ওই විදිහට අවස්ථා තුනක් යටතේ ක්‍රියාපද කැඩෙනවා අපි ඉස්සෙල්ලාම ඒ අවබෝධය ඉස්සෙල්ලාම දාමු අපි පළමු ක්‍රියාපද වචනය ක්‍රියාපදයේ වශයෙන් අපි ගමු let's take the first verb then right break කියන වචනය break කියන්නේ කඩනවා bre එකේ break කියන්නේ කඩනවා ඒතර break කියන වචනය අපි ගත්තොත් break කඩනවා. ඒතර කැඩුවා නම් මොකද්ද වෙන්නේ අපි? broke වෙනවා. BROK broke. කැඩුවා broke. right? ඊට පස්සේ කඩලා තියෙනවා නම් broken. broken. then I break මම කඩනවා. I broke මම කැඩුවා. I have broken මං කඩලා තියෙනවා. ඔය ක්‍රියාපදයේ ඇත්තටම අවබෝධය තියෙන්න ඕනේ නැත්නම් වාක්‍ය කතා කරන්න අමාරුයි කොච්චර කිව්වා. ඊළඟ එක අපි ගමු bring කියන වචනය. bring කියන්නේ ගේනවා. ගේනවා. ඒතර ගෙනල්ලා ගෙනාවා නම් මොකද්ද කියන්නේ brought. brought ගෙනාවා අපි කියන්නේ brought කියලා. එතකොට ගෙනල්ලා තියෙනවා නම් ඒත් brought my. එහෙනම් bring ගේනවා. bring it ගෙනා ගේන්න. brought ගෙනාවා. brought ගෙනල්ලා තියෙනවා. ඒ කියන්නේ අපි ගෙමුකෝ I bring I brought I have brought මම ගේනවා මම ගෙනාවා මම ගෙනල්ලා තියෙනවා ඒ වගේම අපි ඊළඟ තුන්වෙනි ක්‍රියාපදයේ වශයෙන් ගමු buy මිලට ගන්නවා buy ඒතර buy කියන්නේ මිලට ගන්නවා මිලට ගත්තා නම් මොකද්ද buy කියන්න බෑනේ එතන bought කියලා දාන්න ඕන අපි use කරන්න ඕන bought b o u g h t bought ඊට පස්සේ තුන්වෙනි අවස්ථාවේ මිලට අරන් තියෙනවා කියන්නේ මොකද්ද ඒත් bought my අපි වාක්‍ය ගත්තොත් I buy මම මිලට ගන්නවා I bought මම මිලට ගත්තා I have bought මම මිලට අරන් තියෙනවා ඊළඟ වචනේ ගමු අපි අවබෝධ වෙනවා අවබෝධ කරගන්නවා understand understand ඒතර understand කියන්නේ අවබෝධ වෙනවා තේරෙනවා කියන එක ඒතර තේරුණා නම් අපි මොකද කියන්නේ understood තේරුණා understood ඒතර තේරිලා තියෙනවා නම් මොකද කියන්නේ understood තමයි I understand I understood I have understood ඔන්න ඔය විදිහට තමයි යන්නේ ඊට පස්සේ ගමු අපි teach කියන එක උගන්වනවා එහෙනම් අපි ඉගෙනුවාට කියන්නේ මොකද්ද taught උගන්වලා තියෙනවා ඒ taught my එහෙනම් I teach I taught I have taught ඔය තුන අවස්ථාව දැනගන්න ඕනේ තුන් අවස්ථාවම ඊගාට අපි ගමු leaves කියලා නැතන් ලීව් කියලා ගම්මු. ඒ කියන්නේ හැර යනවා පිටත් වෙනවා. ලීව් වෙනවා කියන්නේ. ඒතකොට ලීව් කියන්නේ පිටත් වෙනවා. පිටත් වුණා නම් L E F T left පිටත් වෙලා තියෙනවා left. I leave I left I have left. මම පිටත් වෙනවා. මම පිටත් වුණා. මම පිටත් වෙලා තියෙනවා. right? ඊළඟට අපි ගමු drink කියන වචනය බොනවා. එහෙනම් බිව්ව නම් මොකද්ද වෙන්නේ? drank. drank drink drank නම් බීලා තියෙනවා drunk බීලා තියෙනවා ඒතර I drink මම බොනවා I drank මම බිව්වා I have drunk මම බීලා තියෙනවා ඒතර ඔබට දැනගන්න ඕන අවබෝධ කරගන්න ඕන මේ ක්‍රියාපදත් එක එක අවස්ථාවලද වෙනස් වෙනවා ඉංග්‍රීසි කතාවේදී මේකෙන් එච්චර අමාරු නෑ පොඩ මහන්සි වෙන්න ඕනේ අපි ඊගාට ගමු කනවා කියන්නේ eat කෑවා කියන්නේ ate කාලා තියෙනවා කියන්නේ eaten I eat I ate
I have eaten mama kewa mama sorry mama kanawa mama kewa mama kala tiyenawa and also we take do karanawa karanawa kiyanne do kala kiyanne did karala tiyenawa kiyanne done I do I did I have done etara mama karanawa mama kala mama karala tiyenawa And the next one, fall. F-A-double-L, fall. Vatenava. Fall. Vatuna, fell. Vatilatenava, fallen. Fallen. Etakota. I fall, I fell, I have fallen. Mama vatenava, mama vatuna, mama vatilatenava. Hari. Eva gabi, danenava kina vachanegamu. Feel, danenava feel, danuna felt, felt, danila thiyenawa mata. Ena, mokadda, eth felt matama. Ena vakye, I feel mata danenava, I felt mata danuna, I have felt mata danila thiyenawa. Ewagema api gamu fight kiyana wacane, fight kiyanne satang karanawa randu karanawa. Fight, ena randu kala, fought. Randu karala tiyenawa fought enan I fight man randu karanawa I fought man randu kala I have fought mam randu karala tiyenawa e wage me api soyenawa kiyana wacane ganna find find kiyanne soyenawa edora api hambuna soyala soya gatta found soyala tiyenawa hambela tiyenawa eth found my enan eka kiyanne mokada I find I found, I have found. Again, mama soyaganna, mama soyagatta, mama soyagana tiyenawa. E wage ma api gammu forget. Amataka karanawa, amataka wenawa. Forget. Enan amataka wenawa forget. Amataka una forgotten. Forgotten amataka vela tiyenawa. I forget. I forget amataka wenawa. I forget amataka una I have forgotten. අමතක වෙලා තියෙනවා. එතකොට ඒ වගේම අපි ගියාම දෙනවට කියන වචනය give. එහෙනම් දුන්නා නම් gave. දීලා තියෙනවා නම් given. එහෙනම් I give මම දෙනවා. I gave මම දුන්නා. I have given මම දීලා තියෙනවා. අපි ඊළඟට ගමු යමක් එල්ලනවා. Hang කියන වචනය. Hang. Enang ellenawa hang. Elluwa hang. Ellala tiyenawat hang. Right. I hang. I hang. Mama ellenawa. I hung. Etara I have hung. E widiyata thamai yanne. E wagema api gamu. Kiyenawa kiyanne tell. Tell. Kiyenawa. Enang kiwwa. Told. Enang kiyala tiyenawa. Told. I tell mama kiyenawa. I told mama kiwwa. I have told mama kiyala tiyenawa. Igata api gammu win kiyana wacane dinanawa. Win win win. Win kiyanne dinanawa one. One neme eka one dinuwa. Ena thungini avasthawat one ma tama ena. I win. I won. I have won. Right. And the next one write liyanawa. Lienawa. In a live one wrote. Liela tienawa nang written. Written. In a I write mama lienawa. I wrote mama liwa. I have written mama liela tienawa. Iba game api danno pina no kina wachane swim. In a pinwa nang swam. Pina latino nang swam. I swim. I swam. I swam. Oi theatre. මේවට කියනවා අපි irregular verbs කියලා. මොකද ed වලින් අවසන් වෙන්නේ නැහැ. මේවා ටික කල්පනාවෙන් අපි භාවිතා කරන්න ඕනේ ඉංග්‍රීසි කතා කරද්දී. දැන් ඔහු පිටත් වෙලා තියෙනවා නම් he has left the place, right? දැන් අපි දැන් කියමු තව ඔහුට යම් දෙයක් අමතක වෙලා නම් he has forgotten. නමුත් ව්‍යාකරණ ව්‍යුහය structures මම ඉදිරි පාඩම් වල උගන්වනවා දැනට මේ ක්‍රියාපදයේ වෙනස් වීම ගැන ඔබ අවබෝධ කරගන්න ඕනේ
මූලිකව ඒක දැනගන්න ඕන නැත්නම් ඔබ කොච්චර ව්‍යාකරණ ඉගෙන ගත්තත් ක්‍රියාපද ගැන අවබෝධයක් නැත්නම් ඒක කරන්න අපහසු වෙනවා. ඒ හින්දා මම විශ්වාස කරනවා I do believe and I strongly believe you could really understand about these verbs formations. අපි බලමු ඉදිරි කාලෙදිත් මේ තව ක්‍රියාපද ටිකක් අවබෝධ කරගෙන ව්‍යාකරණත් අවබෝධ කරගලා ඔයගොල්ලන්ට පාඩමක් කරන්න. You try to constantly practice and always practice. Okay then, have a nice day. Thank you.